telling the time. Telling the time කියන්නේ අපි වෙලාව ගැන කියන්න තමයි මේ ඉගෙන ගන්න හදන්නේ. First of all මුලින්ම අපි බලමු වෙලාව කියන්න අපිට ඕනි වෙන්නේ මොනවද කියලා. What we need to tell the time. What we need to tell the time. අපිට වෙලාව කියන්න මොනවද ඕනි කරන්නේ? අපිට බිත්තිවලෝසුවෙන් බලන්න පුළුවන් වෙලාව. එහෙම නැත්නම් අපිට අත්වලෝසුවෙන් බලන්න පුළුවන් වෙලාව. අපි බිත්තිවලෝසුවට කියනවා a clock. අපි අත්වලෝසුවට කියනවා a wrist watch. අපි clock එක අතේ බඳින්නෙත් නෑ, watch එක බිත්තියේ ගහන්නෙත් නෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනි. What are the main parts of a clock or a watch to tell the time? අපි දැනගන්න ඕනි මොනවද ප්‍රධාන කොටස් කියලා ඔරලෝසුවක අපිට වෙලාව කියන්න වැදගත් වෙන. නා numbers එහෙම නැත්නම් icons තියෙන්න ඕනි. icons කියන්නේ මෙන්න මේ වගේ ඒ ක්‍රමයටත් අපිට වෙලාව පෙන්වන icon එකක්. එහෙම නැත්නම් රෝම සංඛ්‍යා ඔය වගේ රෝමන් හින්දු අරාබි සංඛ්‍යා ඒ ඕන එකකින් අපිට වෙලාව පෙන්වන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන ඕනේ hours hand එකක්. මේ කොටට තියෙන කට්ට hours hand පැය කටුව. ඊළඟට minutes hand මිනිත්තු මිනිත්තු කටුව. දැන් සමහර ඔරලෝසු වල විතරයි මේක පෙන්වන්නේ seconds hand. ඒ කියන්නේ තත්පර පෙන්නන කටුව. ඒක තමයි ටිකක් ස්පීඩ් වේග වැඩියෙන්ම යන්නේ. ඊට වඩා ටිකක් අඩුවෙන් ස්පීඩ් එක කියන්නේ minutes hand එක. මෙන්න මේ seconds hand. එතකොට මෙන්න මේ seconds hand එක මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ 12 ඉඳලා ආය පාරක් 12ට එනකොට ඔගොල්ලෝ බලන්නකෝ මෙන්න මේකට මොකද වෙන්නේ කියලා. minutes hand එකට මොකද වෙන්නේ කියලා. බලන්න එතකොට මේ මිනිත්තුවක් ගියාම මිනිත්තුකට චූටක් මෙහාට එනවා එක මිනිත්තුවකට. එහෙනම් මේක තමයි වැඩිම වේගෙන් යන්නේ වැඩිම ස්පීඩ් එකෙන්. ඊට පස්සේ ටිකක් අඩු ස්පීඩ් එකට වඩා අඩු ස්පීඩ් එකකින් තමයි මේ අපේ මිනිත්තු කටුව යන්නේ. හැබැයි මෙන්න මේ කටුව මෙතන ඉඳලා මෙතෙන්ටම එනකොට මේ වෙලාව වෙනස් වෙනවා. ඒක මෙන්න මේ ඉලක්කම ගාවට යනවා. There are two types of clocks. ඔරලෝසු වර්ග දෙකක් තියෙනවා. එකක් analog. analog කියන්නේ මෙන්න මේ වගේ කටුව. කටු වලින් අපි ඉලක්කම් වලට කටු යනකොට වෙලාව බලන ක්‍රමය. ඊළඟට digital කියන්නේ පුතේ ඕගොල්ලන්ට පේනවා මේ ඉලක්කම් වලින් වැහලා තියෙන වෙලාව. එහෙනම් අපි මේකට කියනවා digital කියලා. මේක ඔරලෝසු වල එහෙම නැත්නම් වෙනම ෆෝන් වල එහෙම වෙලා වැටෙන්නේ මෙන්න මේ ක්‍රමයට. තව වෙලාව කියන ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ ඔරලෝසුවක, ඒ කියන්නේ ෆෝන් එකේ ඔරලෝසුවක වෙලාවක් හදනකොට දැකලා ඇති. ටයිම් ෆෝමැට් කියලා එකක් අපිට හම්බ වෙනවා. වෙලාව ෆෝමැට් කරන්න. ඒක 24 hour පැය 24 ක්‍රමයටද අපි කියන්නේ 12 hour පැය 12 ක්‍රමයටද කියන්නේ කියලා අපෙන් අහනවා. අපි යන්නේ ඒකත් ඉගෙන ගන්න ඕනි ඉස්සරහට. First, අපි මුලින්ම බලමු how to draw the numbers in a clock. අපි කොහොමද ඔරලෝසුවක ඉලක්කම් ටික ඇඳගන්නේ කියලා. අපිට ඉලක්කම් 12ක් හම්බ වෙනවනේ ඔරලෝසුවක. අපි ඉස්සෙල්ලාම මෙහෙම රවුමක් ඇඳගන්නවා. You have to draw a circle like this. Then you have to divide it into four parts first. මුලින්ම කොටස් හතරකට බෙදා ගන්න. Then write number 12, number 6, number 3, and number 9. Medical yagatara passe. You can start writing other numbers 1, 2, 4, 5, 7, 8, 10, 11. Then we have to know this one. How to count the numbers in a clock? ඊළඟට අපි දැනගන්න ඕනි කොහොමද අපි කවුන්ට් ගණින්නේ කියලා.
ඔරලෝසුවක තියෙන ඉලක්කන් ටික. In a clock, we start to count 5 by 5. අපි ඔරලෝසුවක වෙලාව ගණින්න පටන් ගන්නෙ 5න් 5ට. එහෙනම් අපි 1ට for number 1 we call 5. අපි කියන්නේ 5 කියලා. Then 10, 15, 20, then 25, 30, 35, 40, 45, 50, 55. On a 60 වලට ආවට පස්සේ okay, let's tell and write the time. අපි දැන් වෙලාව කියන්න ලියන්න ඉගෙන ගමු. ඔන්න මුලින්ම අපි බලමු කොහොමද අපි පැයෙන් පැයට වෙලාව කියන්නේ කියලා. එහෙනම් ඔගලොන්ගේ ඔරලෝසුවේ පැය කටුව ඊළඟට මිනිත්තු කටුව ඔක්කොම 12 තියෙනකොට අපි වෙලාව කියනවා It's 12 o'clock. It's 12 o'clock. Number 2 ඔන්න අපි දෙවෙනියට ඉගෙන ගන්නවා අපේ ෂෝට් හෑන්ඩ් එක මෙතන අවර්ස් හෑන්ඩ් එක පැය කටුව නැත්නම් අපි කියන කොට කට්ට කියලා එක ගාවයි තියෙන්නේ නම්බර් 1 එතකොට අපේ මිනිට්ස් හෑන්ඩ් එක අපේ මිනිත්තු කටුව තියෙන්නේ 12 කෙලින් නැත්නම් ලොง හෑන්ඩ් එක මෙහෙම වෙලාව තියෙනකොට අපි කියනවා අපි එතකොට කියන්නේ මේ රෙඩ් කලර් වලින් පෙන්නලා තියෙන නම්බර්ස් වලින් නෙමෙයි අපි එතකොට කියන්නේ මේ ඔරලෝසුව ඇතුලේ අපිට පෙන්නලා තියෙන නම්බර්ස් වලින් එහෙනම් 1 තියෙන්නේ ඒ නිසා අපි කියනවා it's 1 o'clock වෙලාව 1යි okay then ඔන්න අපේ පැය කටුව තියෙන්නේ 2 හරියටම 2 කෙලින් එතකොට මිනිත්තු කටුව මිනිත්ස් හෑන්ඩ් එක තියෙන්නේ 12 කෙලින් අපිට කියන්න පුළුවන් it's 2 o'clock. ඔන්න එතකොට අපේ ඔරලෝසුවේ තියනවා නම් කොහොමද මෙන්න මේ විදිහට 6 කෙලින් තමයි තියෙන්නේ අපේ පැය කටුව අවර්ස් හෑන්ඩ් එක. එහෙනම් මිනිත්ස් හෑන්ඩ් එක තියෙන්නේ 12 කෙලින්. එතකොට අපිට වෙලාව කියන්න පුළුවන් it's 6 o'clock. එතකොට අපේ ඔරලෝසුවේ මෙන්න මෙහෙම තිබුණොත් වෙලාව අපේ අවර්ස් හෑන්ඩ් එක පැය කටුව තියෙන්නේ 10 අපේ මිනිත්ස් හෑන්ඩ් එක තියෙන්නේ 12 දැන් මේ හැම තැනකදීම වෙනස් වුනේ අපේ මෙන්න මේ චූටියට තියෙන ෂෝට් හෑන්ඩ් එක එහෙම නැත්තම් පැය කටුව අවර්ස් හෑන්ඩ් එක විතරයි හැම වෙලාවෙම මිනිත්ස් හෑන්ඩ් එක මිනිත්තු කටුව තිබුණේ 12 කෙලින් ඒ වගේ වෙලාවට අපි මෙන්න මේ ඇතුලේ තියෙන ඉලක්කමෙන් තමයි අපේ වෙලාව කියන්නේ පැයෙන් පැයට එහෙනම් අපිට මෙතෙන්දි කියන්න පුළුවන් It's 10 o'clock කියලා. ඔන්න අපිට ඊළඟට වෙලාව කියද්දී ගොඩාක් වැදගත් කොටසක් තමයි මේ. Quarter past. Quarter past කියන්නේ කාලයි. අපි වෙලාවල් කියනකොට මෙන්න මෙහෙම කියන්නත් ක්‍රමයක් තියෙනවා. අපි අපේ ඔරලෝසුව ඇඳගන්නේ රවුමකනේ. එහෙනම් ඒ රවුම අපිට 4ට බෙදලා එක කොටසක් අපි මේ විදිහට වෙන් කරගත්තොත් අපි ඒකට කියනවා කාලක්. මේ 4න් 1ක් කොටස් 4න් 1 2 3 4 කොටස් 4න් 1ක් අපි 4න් 1ට කියනවා කාල කියලා. එහෙනම් මෙන්න මේ කාල ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඔන්න අපිට කියන්න ඕනේ බලන්න අපේ ඔරලෝසුවේ වෙලාව තියෙන්නේ 12 පහුවෙලා විනාඩි මේ 15ක් ගිහිල්ලා. කියන්නේ කාලක් වෙලා. අපි කාල කියලානේ කිව්වේ. ඒර අපිට ක්‍රම දෙකකට පුළුවන් වෙලාව කියන්න. එක ක්‍රමයක් තමයි අපිට කියන්න පුළුවන් it's quarter past. ඒ කියන්නේ කාල පහු වෙලා. කාල පහු වෙලා quarter past 12. 12 පහු වෙලා කාලයි. ඊට පස්සේ තව එකක් අපිට කියන්න පුළුවන් it's 12:15. 12යි 15යි වෙලාව. අපි 12යිදි විතරයි මේ 12ත් එක්ක ඉලක්කම් වල පැය කටුව තියෙද්දි විතරයි o clock කියලා දාලා ලිව්වේ අනිත් හැම වෙලාවකම අපි මෙන්න මේ රතු පාටින් පෙන්නලා තියෙන වෙලාවල් තමයි කියන්න යන්නේ අපි ඔරලෝසුව අඳිනකොට පැය කටුව ටිකක් කොටට මහතට අඳිනවා
මිනිත්තු කටුව අපි දිගට හීනියට fat and short long and thin එනම් අපේ ඔරලෝසුවේ වෙලාව අපි මෙහෙම දැක්කොත් තුන කෙලින් තමයි තියෙන්නේ කටු දෙකම එතකොට අපිට කියන්න පුළුවන් it's quarter past 3 තුන පහ වෙලා විනාඩි 15යි it's 3:15 තුනයි 15යි අපි ඒක අඳිනවා නම් අඳින්නේ මෙන්න මේ විදිහට ඔන්න අපි මෙහෙම වෙලාවක් දැක්කොත් අපි කියනවා it's quarter past 9 නැමෙ පහ වෙලා තමයි විනාඩි 15 it's 9:15 කියනත් පුළුවන් අපිට ඔන්න අපි ඊළඟට ඉගෙන ගන්න යනවා half past භාගයක් ඒ කියන්නේ අපේ කොටස් හතරෙන් අපි දෙකක් මොන්න පාට කරගෙන එතකොට මොකද වෙලා තියෙන්නේ සම්පූර්ණම එකෙන් භාගයක් තමයි මේ වැහිලා තියෙන්නේ එහෙනම් අපි කියනවා හතරෙන් දෙකක් දෙකෙන් එකයි ඔක පොඩ්ඩක් ගණන් වගේ දෙයක් නේද එතකොට අපි ඉංග්‍රීසි වලින් මේකට කියනවා half past අපි ඔරලෝසුව කරකෙන්නේ මෙන්න මේ පැත්තටනේ එතකොට මේ පැත්තෙන් half භාගයක් වැහිලා ඔන්න අපේ ඔරලෝසු වෙලාව 12 චුට්ටක් විතර පහු වෙලා ඊළඟට පැය කටුව තියෙන එතන මිනිත්තු කටුව තියෙන්නේ 6 කෙලින්ම පහලට එහෙනම් අපි වෙලාව කියනවා it's half past 12 12 පහු වෙලා මොකද්ද භාගයයි ළඟ it's 12:30 කියලාත් අපි කියනවා මේ පැත්තේ රතු පාට තීරුවෙන් යනකොට 30 වෙනියට තියෙන්නේ එහෙනම් අපි කියනවා 12 පහු වෙලා 30 ඉනේ වෙලාව නේද 12:30 කියලාත් අපිට වෙලාව කියන්න පුළුවන් හොඳට මතක තියාගන්න අපි අඳිනකොට පැය කටුව අඳින්නේ ගාන්ට ඉලක්කම කෙලින්ම නෙමෙයි චුට්ටක් පහු වෙලා අපේ ඔරලෝසු වෙලාව එක ගාවටම ගිහිල්ලා නැහැ හැබැයි 12 පහු වෙලයි තියෙන්නේ ඔන්න අපිට මෙන්න මෙහෙම වෙලාවක් කියන්න හම්බ වෙනවා 4යි 5යි between 4 and 5 තමයි අපේ hours and එක පැය කටුව තියෙන්නේ එහෙනම් 6 6 ගාව තමයි තියෙන්නේ අපේ minutes hand එක නැත්තම් long hand එක එතකොට අපි කොහොමද වෙලාව කියන්නේ එතකොට අපිට වෙලාව කියන්න පුළුවන් it's half past 4 it's 4:30 මේ ක්‍රම දෙකෙන් එකකට අපිට වෙලාව කියන්න පුළුවන් හැබැයි අපි ක්‍රම දෙකම දැනන් ඉන්න ඕනි. ඔන්න අපි ඉගෙන ගන්න ඕනි ඊළඟ එක තමයි quarter to. කාලයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ අපේ ඔරලෝසු මොහොතේ අපි කොටස් හතරෙන් තුනක් මොන්න පාට වෙලා. ඒ කියන්නේ මේ තුනම මේ මෙතෙන්ට එනකම්ම පහු වෙලා 45 ගාව එනකම්ම මේ මෙතන ඉඳලා 45ට එනකම්ම පහු වෙලයි දැන් තියෙන්නේ. එතකොට අපි වෙලාව කියන්නේ quarter to කියන එක යොදලා. ඒ කියන්නේ කාලයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න අපි quarter to කියනකොට බලමු අපි 12ට ගොඩක් කිට්ටු වෙලයි ඔන්න තියෙන්නේ. 12ටම ගිහිල්ලා නැහැ හැබැයි. එතකොට අපේ මිනිත්තු කටුව තියෙන්නේ 9 කෙලින්. එහෙනම් අපි වෙලාව කියනවා it's quarter to 12. It's 12. 45 में 45 ने ना आप इगेना 45 කියලාත් එහෙනම් අපිට මෙන්න මෙහෙම වෙලාව තිබුණොත් 2යි 3යි 4 තමයි අපි පැය කටුව තියෙන්නේ එහෙනම් අපි කියනවා it's quarter to 3 it's 3:45 අපි clock එකේ වෙලාව අඳිනකොට අඳින්නේ මෙන්න මේ විදිහට 2යි 3යි 4 තමයි තියෙන්නේ පැය කටුව අපි තව දැනගත යුතුම දෙයක් තමයි AM පෙරවරු PM පස්වරු කියන්නේ කොහොමද කියන එක වෙලාවත් එක්ක. නම් AM එන්නේ before 12 noon. දවල් 12ට කලින් වෙලාවල් කියනකොට අපි AM කියලා කියනවා. PM කියලා අපි කියනවා after 12 noon. දවල් 12න් පස්සේ වෙලාවල් කියනකොට අපි PM කියන එක යොදා ගන්නවා. ඔන්න අපි PM කියන්නේ පෙරවරු නෙමෙයි පස්වරු වෙලාවල් කියනකොට
අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ටයිම් එකෙන් සම්මත වේලාවෙනුත් අපිට වේලාව කියනකොට ඒක මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් බලන්න දැන් 1යි නේ වේලාව එතකොට අපිට කියන්න පුළුවන් it's 1 o'clock කියන්නත් පුළුවන් ම නැත්තම් it's 1 p.m. කියලා කියන්නත් පුළුවන් හැබැයි it's 1 p.m. o'clock කියලා කියන්නේ එහෙම නෑ අපි එක්ක මේ ක්‍රමයට කියනවා එහෙම නැත්තම් මේ ක්‍රමයට කාලය පෙන්වන්න නම් අපි මෙහෙම කියනවා උදේ කාලෙද දවල් කාලෙද කියලා පෙන්වන්න සම්මත වේලාවෙන් කියනකොට අපි ඉලක්කම් වලින් ලියන්නේ 13 12න් පස්සේ 13 නේ ඊළඟට 14 15 16 17 අපි ගණින්නේ 13 14 15 16 17 15 16 17 18 19 20 21 22 23 24 12ට එනකොට පැය 24 යන විදිහට තමයි අපි මේ ස්ටෑන්ඩඩ් ටයිම් එකේදී සම්මත වේලාවේදී වේලාව කියන්නේ. එතකොට අපිට මේ වේලාව PM පෙරවරු sorry පස්වරු කාලය අපිට කියන්න පුළුවන් එන 4යි නම් වේලාව. දැන් මේ හවස 4යි වේලාව. එතකොට අපිට කියව හැකි it's 4 o'clock it's 4 p.m. එහෙමත් නැත්නම් ස්ටෑන්ඩඩ් ටයිම් එකේ නම් මේ බලන්න 13 14 15 16 නේ කියන්නේ 13 14 15 16 එනං අපි අනිවාර්යෙන් වේලාව කියන්නේ 16යි කියලා සම්මත වේලාවෙන් නහවස 6යි නම් අපිට වේලාව කියන්න පුළුවන් it's 6 o'clock නැත්නම් it's 6 p.m. එහෙමත් නැත්නම් මොකද ස්ටෑන්ඩඩ් ටයිම් එකේ නම් 18 Okay, make a clock at home. Get it? The ogolo podi orlo suvak hadanna. Then tell time in English. Ita passe velava English link kiyanna.